ද වෙනවට විදේශමුදල් සංචිත ඇමෙරිකානු ඩො මිලියන හාර්දස්නවසය පනහා දක්වා කියල නැගල තියෙනවා. ලංකාවේ විදේශමුදල් සංචිත වැඩිවිමින් තියෙන්නේ ලංකාව බහුපාර්ශ්වක සහ දීපාර්ශික පාර්ශවයන් දෙත ගෙවී යුතු නයමුදල් ගෙවීමෙන් පස්සේ. අකණ්ඩවම බහුපාර්ශික් ණය සහ පොලිය විධමත්ව ගෙවල තියෙනවා ඇමෙරිකානු ඩො මිලියන එක්දාස් තුන් සය තිස්සටයි දසමමාටක් රනිල් වි්‍රමසික ජනාධිපතිවරයා ජන. වති දුරයට පත් වනාට පස්සේ අද දක්වා ගෙවලතියනු ර්ථික අර්බූදයෙන් ලංකාව පීඩාවට පත් වෙලා ඒ රිකාවවෙෙන්න්න පටන්ගත්තට පස්සේ බහපාර්ශික ණය සහපුොලිය වේ‍යදතරක් ඇමෙරිකන් ොල ලියන ක්දස් තුන් සිය තිසටයි දසමාටක් ගෙවලතියෙනු යට අමතරව දවිපාර්ශික ණය සහපොලිය විදිහට ඇමෙරිකන් ඩොල මිලියන පන්සිය හැත්ත එක මුදලක් ගෙවලතියනු. බහප පර්ශික සහ දවිපාර්ශික ණ අය විදිහට රනිල් වික්‍රමසිකන ජනාධිපතිවරයා දුූරයට පත්වනාට පස්සේ අද දක්. ලසීමාවත් තුල ඇමරිකන් ඩො මිලියන එක්දස් නවසිය නමයි දසම හතා. අසන වශයෙන් ඇමරිකන් ඩො බිලියන එකයි දසම නමයක් ගෙවලති යෙනවා නය සහවාරිකා විදිහට. බොෝ දේශපාලන විචාරකයෝ මේ ආර්ථිකය ගැන කතා කරන පුද්ගලයෝ කියනවා. අද වෙනකොට රුපියල ස්ථාවරත්වකට පත් වෙලා තිබෙන්නේ ලංකාව නය සහ පොලිය ගෙවීම පැහැර හැරලා තියෙනවා කියන කාරණය මත කියලා. මේ පට්ටපල් අමූි බරුවක් ුපියල ශක්තිමත් වෙලා තියෙන්නේ ලංකා ගේවියතු. සියලුම බහපාර්ශික ණය නියමිත දිරණට ගොලියත් සමඟ ගෙවලා සහ දවිපාර්ශික ණය අද වනකට සාකච්ඡා සිදුකරමින් තිබෙන පර්ශ්වයන්ට හැර ඒ ගෙවිය යුතු බුදල් කොටස් පොලිය සමඟ ගෙවීමෙන් පස්සේ සම්පූර්ණ මුදල විදිහට ඇමරිකන් ඩොල බිලියන එකයි දසම නමයක් ගෙවීමෙන් පස්සේ ණය පහැරහැරීමක් පිළිබඳව මේ වනවිිට සාකච්ඡා සිදුවමින් තියෙන්නේ වානි්‍ය ණය සම්බන්ධයෙන් තමයි ඒ වානිජ ණය ප්‍රතිවෝග ඇත කිරීම සම්බන්ධය සාකච්චාිවි. करन त ත්ම කෙටकालයක්තු लाවසसा खලා.